शिष्य भिक्षु गैस प्रहार हम्बन्तोट नगराधिपति इराज प्रणांदु अत्अडंगुवट දහනවය ගැන හිටපු ජනපතිගෙන් ප්‍රකාශය. මලේ කිසිවක් අඩු කරලා නැහැ. තවත් තුන්වෙනි පාරක් අරන් කරන්න බැරිය කියලා වගන්තියක් දාලා තියෙනවා. බයේ මම ඊළඟ පාර තරම් කරයි කියලා. මඩු අභය භූමියේ මහා පරිමාණ වන සංහාරයක්. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ අන්තර් විශ්වවිද්‍යාලීය ශික්ෂු බල මණ්ඩලයේ පිරිසක් හා පොලිසිය අතර අද ගැටුමක් හටගත්තා. එෙහිදී පිරිස විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ විශ්වවිද්‍යාල සිසුන් එල්ල කළ ගල් ප්‍රහාර වලින් කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාද තුවාල ලබා ඇති බවයි. विश्वविद्यालय बंदवागान भिक्षुन महंसी संख्या मेवसरे अडुकर अति बवट चोदना क्रमीन अंतर विश्वविद्यालय भिक्षु बल मंडले अद कोलमकोटुवे सिट विश्वविद्यालय प्रतिपादन कमिसम दक्वा विरोधता पागमन दियत्कला कोटु दुम्रीपुर इदिरिपिटिन आरंभ मेम पागमन टेक्निकल मानसंदीय मरदान पसु क्रमीन डीन्स पार ओसे वोर्ड पिदिसे पेहिटी विश्वविद्यालय प्रतिपादन कमिशन सभा इदिरियट पेमिनिया කොමිෂන් සභාව ඉදිරිපිටට එක් වූ විරෝධතා කරුවන් වසා දමා තිබූ එහි ගේට්ටුවෙන් ඇතුළු වීමට උත්සාහ කළා. පොලිසිය හා විරෝධතා කරුවන් අතර ගැටුමක් හටගත්තේ ඉන් අනතුරුවයි. මෙහිදී පොලිසිය විරෝධතා කරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළා. විරෝධතා කරුවන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා භූමියට ඇතුල් වීමත් සමග පොලිසිය හා ඔවුන් අතර නැවත උණුසුම් තත්ත්වයක් ඇති වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ මේ ගැටුමේදී කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සහ උප පොලිස් පරීක්ෂකවරයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහල ඇතුළත් කළ බවයි. යහපාන ලාණ්ඩුව මොකද්ද කියන්නේ ක්‍රමික ශිෂ්‍ය ප්‍රමාණය දෙගුණයක් කරනවා කිව්වා අපි අහන දෙගුණයක් කළාද දෙගුණයක් තියා ගිය වෘද්ධි තියෙන ප්‍රමාණයවත් කළේ බඳවගත්තේ නැහැ මේ සාධාරණ ගැටලුව සම්බන්ධයෙන් දැන් දවස් 43ක් අඛණ්ඩ සත්‍යාග්‍රහ කරනවා භික්ෂුන් වහන්සේලා වෙසක් පොහෙට කලින් අපිට විසඳුම් ඕන එහෙම නොවන තැන මේ සටන යටත් වීමකින් නවත්තන්නේ හෙට දවසෙත් මේ අරගලයේ ඊළඟ දිගුව ක්‍රියාත්මක කරනවා
අවසේ පුවත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඊයේ පාර්ලිමේන්තුවේදී 3න් 2කේ බහුතරයකින් සම්මත වුණා व्यवस्था संशोधनेट पक्षव छंद दिशे दुलहक लबुनु अतर विपक्षव छंदे लबा दुन्ने एक्सा जनता निधा संधान पार्लिमेंट मंत्री सरत वीरसेकर महता पमनाई स्वाधीन मंत्री अजित कुमार महता छंद विमसी मेदी छंदे भावित क्रीमिन वेल की सिटिया अवसन छंदे विमसन अवस्थावेदी मंत्रीवरु दस दिन पार्लिमेंट सभागवी सिटिये नहें 19 වැනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේ දින දෙකක් පුරා පැවති අතර සංශෝධන ඉදිරිපත් කිරීමේ කාර්ක සභා අවස්ථා විවාදයේ ආරම්භ වුණේ ඊයේ පසරුවේ. රජයේ සංශෝධන අනුමත කිරීම සහ විපක්ෂ සංශෝධන එක් කිරීමේ අවස්ථාව එහිදී හිමි වුණා. ව්‍යවස්ථා සංශෝධනයට අදාළ අවසන් ඡන්ද විමසීම පැවැත්වුණේ ඉන් අනතුරුවයි. Honorable Ranil Wickremesinghe. පක්ෂයි. Honorable Mahinda Yapa Abewardhana. පක්ෂයි. Honorable R Duminda Silva. පක්ෂයි. Honorable Duminda Silva. Honorable Bandula Gunawardhana. දැන් පක්ෂයි. පක්ෂව 212යි. විපක්ෂව 1යි. ඡන්දය නොදුන් 1යි. නොපැමිණි 10යි. 3 වෙනි කියවීම සම්මතයි. පාර්ලිමේන්තුවේදී සම්මත වූ 19 වැනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක ජනාධිපති දුරේසතු බලතල රැසක් සංශෝධනයට ලක් වුණා. නව සංශෝධනයට අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු වන අතර ජනාධිපති දුර කාලය වසර 5කට සීමා කෙරුණා. එමෙන්ම ජනාධිපති දුරේ දැරිය හැකි වාර ගණන වාර 2කට සීමා කෙරුණා. ජනාධිපතිවරයාට ඇති මුක්තිය ඉවත් කිරීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රමුඛ කාර්යයක්. ඒ අනුව ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් කඩ කිරීමේ නඩු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කිරීමේ හැකියාවක් පවතිනවා. කෙසේ වෙතත් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරා හැරීමට ඇති බලය නව සංශෝධනයේ මගින් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සිය විරෝධය පළ කර සිටියා. මේ වගන්තිය තියන්න ඕනේ ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරා හරින්න පුළුවන් වෙන්න. නැහැ ඉතින් මේක අවස්ථාව දීලා තියෙන පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් ආවොත් ඕන වෙලාවක එතුමාට ඒ බලය තියෙනවා. පාර්ලිමේන්තු යෝජනා සම්මතයක් මම අවශ්‍ය නැහැ නේ. නැත්තම් ඉතින් හිතුවක්කාර විදිහට කරන්න බෑනේ. එහෙනම් විධායක බලය එතුමාට එහෙනම් මේ මොකද්ද සංශෝධනය? අවුරුදු 4 කියන එකට අපි විරුද්ධයි. මේක පාර්ලිමේන්තු බරපතල දෙයක්. බරපතල දෙයක් කරු කතානායකතුමනේ පාර්ලිමේන්තුවේ ගිහිල්ලා ඉවරයිනේ. පාර්ලිමේන්තුවේ කාලේ මේක කවදාවත් මතක කරගන්න බෑ. අවුරුදු 4ක් යනතුරු විසිරවන්න බෑ කියන එක පාර්ලිමේන්තුවකට හා ඡන්දදායක 23 කේන්ද්‍රීය කාරණයක්. ජනාධිපතිවරයාගේ බලතල සීමා කිරීමට අමතරව 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්වාධීන කොමිෂන් සභාව ස්ථාපනය සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු තිබුණා. 19 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මුල් පිටපතට අනුව කොමිෂන් සභාව ස්වාධීන බැවින් කිසිවෙකුටත් වගකිව යුතු නොවුවද ඉදිරිපත් වූ සංශෝධන අනුව මැතිවරණ කොමිසම හැර සෙසු කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට වගකිව යුතු ලෙසට සම්මත වුණා. අපි සම්පූර්ණයෙන්ම එකඟයි ස්වාධීන කොමිෂන් ඇති කරන්න ඕනයි කියලා. නමුත් මේ කොමිෂන් වලටත් පාර්ලිමේන්තුවට යම් වගකීමක් තිබිය යුතුයි. එතකොට අපි මෙහි ඇතුළත් කරෝ අධිකරණ සේවා කොමිෂම පාර්ලිමේන්තුවට වගකීම යුතුයි කියලා. එතකොට මේ ආයතනවල මුළු අධිකරණ පද්ධතියේම ස්වාධීනත්වයේ පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙනවා. මෙතනට වග කියනවයි කියන එකෙන් ස්වාධීනත්වයට අබමල් රොණක හානියක් වෙන්නේ නැහැ. අනික එහෙමවත් වග කියන්නේ නැති අයට කොහෙද මේ ස්වාධීනත්වය කොහෙද තින්නේ? කොමිෂන් වල ස්වාධීනතාවයක් ගැන වගන්ති ඇතුළත් කරන්න කිසිම අවස්ථාවක් අපිට කරුණු ඉදිරිපත් කරේ නැහැ. ඊයේ සාකච්ඡාවෙත් නැහැ, අද සාකච්ඡාවෙත් නැහැ. මාස 6කට සැරයක් වාර්තාවක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න. ඉවරයිනේ ඔය ප්‍රශ්නේ. හොඳයි ඒ විදිහට. මැතිවරණ කොමිෂම හැර අනෙකුත් කොමිෂන් සභා පාර්ලිමේන්තුවට වගකිය යුතු යනුවෙන් සංශෝධනය කර ලෙස ඉල්ලා සිටිනවා. මුල් සංශෝධන කෙටුම්පතට අනුව ව්‍යවස්ථාදායක සභාවේ සංයුතයේ නියෝජිතයින් 10 දෙනෙකුගෙන් 7 දෙනෙකු පාර්ලිමේන්තුවට පිටතින් විදුතුන් ලෙස පත් කළ යුතු වුණා. නමුත් විපක්ෂයේ විරෝධය ඊට එල්ලුණු අතර අවසානයේ සම්මත කරන ව්‍යවස්ථා සංශෝධනයට අනුව නියෝජිතයින් 10 දෙනාගෙන් 7 දෙනෙකු කතානායකවරයා අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ලිමේන්තුව තුලින්ද සෙසු නියෝජිතයන් 3 දෙනාගෙන් පරිබාහිරව පත් කරගත යුතු බවටද යෝජනා සම්මත වුණා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මගින් විශේෂ අවස්ථාවක පිටවරු ලබන ආණ්ඩුවක අමාත්‍ය දුර සංඛ්‍යාව නිර්ණය කිරීම සම්බන්ධයෙන්ද ඊයේ පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා. පාර්ලිමේන්තුවට මේ විදිහට අමාත්‍යවරු වැඩි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියක් අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඕනම වෙලාවක හැදෙන ආණ්ඩුවක ඇමති මණ්ඩලයේ 30යි අනෙක් ඇමති නියෝජ්‍ය හා අනිකුත් ඒවා 40යි කියන එක. ඒක හරි. නමුත් ඔබතුමාලා මේ ඊළඟ මැතිවරණයෙන් පස්සේ ඇති වෙන ආණ්ඩුවක් ගැන පමණක් හිතලා කෙටි කාලීන දෙයක් මේ සඳහන් කරලා තියෙන්නේ. ඒක සුදුසු නැහැ කියන එක අපි කියන්නේ. නෑ මෙතන කියන්නේ ජාතික ආණ්ඩුවක් ඇති කරපු අවස්ථාවකදී පාර්ලිමේන්තුව තීරණය කරනවා ඒක 30ද 31ද 35ද කියලා. එච්චරයි අපි පාර්ලිමේන්තුවට බාර දෙන ඒ වැඩ කටයුත්ත කරන්න. ජාතික ආණ්ඩුව කියන එක ගැන අර්ථ නිරූපණයක් තියනවද? තියෙනවනේ. ඈ
ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නෙමෙයි ඔබතුමා සන්දානේ නගුට මොනවටද කෑ ගහන්නේ දැන් විපක්ෂ සංශෝධනද ඇතුළත්ව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සමත වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීම සම්බන්ධයෙන් සිය ස්තුතිය පළ කර සිටියා මේක ඓතිහාසික අවස්ථාවක් පාර්ලිමේන්තුවේ වග කියන ජනාධිපති ධුරයක් ස්වාධීන කොමිෂන් ඇති කළා ජනතාවගේ ඓතිහාසිකම් අපි තහවුරු කළා තියෙනවා මෙතනදී අපි හැම එක්කම බලාපොරොත්තු 100% ඉෂ්ට වුණේ නැහැ කෙසේ හෝ අපි සම්මුතියකට පැමිණියා මේ රජය ශේෂයෙන්ම සුළුතර රජය ඉතින් අපි පළමුවෙන්ම මේ පිළිබඳ නායකත්ව දුන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාටත් ඒකම ගහන්නේ පමණයි කිව්වට විපක්ෂ නායකතුමාටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් මේ මන්ත්‍රීවරු සියලු දෙනාටමත් විශේෂයෙන්ම කතානායකතුමාටත් මගේ ස්තුතිය ප්‍රකාශ කරන අපි සියලු දෙනාම මේ ඓතිහාසික අවස්ථාවට දායක වුණේ බවට මම ප්‍රකාශ කරන්න කැමතියි. නමුත් අපි මේයින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. අපට අවශ්‍යයි හොඳ මැතිවරණ ක්‍රමයක්. අපි විසින් ඉතාම විවේචනාත්මක සහයෝගයක් ලබා දෙමින් මේ ක්‍රමය නිවැරදි කිරීම සඳහා විශාල කාර්යභාරයක් අපේ සංධානයේ පක්ෂ නායකයන් ඇතුළු අපි සියලු දෙනාම ඉටු කරමින් ඒ ජනතා ජයග්‍රහණය ලබා දීමට අපිට දායක වීමට ලැබීම ගැන අපි ඉතාම සතුටු වෙනවා. මේ ආකාරයෙන්ම 20 වන ව්‍යවස්ථා සංශෝධනයත් ඉතා ඉක්මනින් සම්මත කර ගැනීමට අප දුන් සහයෝගයට ඔබ ඒ ක්‍රියාදාමය ඉටු කරන ඇතයි කියන බලාපොරොත්තුවෙන් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි.